ආයුබෝවන් රටේ ආණ්ඩුවක් නැති තරමට රාජ්‍ය නායකයෙක් නැති තරමට බිඳ වැටිලා ඉතාමත්ම ඛේදනීයයි මේ ඔක්කොම තොරතුරු මම දන්නේ ඔබ දකින්නවද කියලා මේ රටේ මේ වෙලාවේ වෙන සිද්ධ වේවා කරන මහ විනාශය රාජ්‍ය නායකයෙකුට පත් කරගත්ත මිනිස්සයා ආගිය අතක් නැහැ මේක හොඳ පාළමක් ඔබ සියලු දෙනාටම නුසුදුසු මිනිස්සු නුසුදුසු තැන් වලට යපුවා බලන්න කොච්චර රටට වෙච්ච හානිය කියලා වැඩක් නැහැ ඊයේ පාසල් ඔක්කොම වහලා ළමයි 10යි 15යි මම දැන් එන ගමන් උසාවියේ ඉඳලා ආනන්ද කොලෙජ් එක ඉස්සරහම නවත්තලත් ඇහුවා එතකොට සිකියුරිටි එකේ ළමයි ඉන්නේ නැහැ ඉස්කෝල වලට කවද්ද මේක මේ රටේ මෙහෙම දේවල් වුනේ මොන අපරාධයක්ද මේ කවුද මේ විනාශය කරන්නේ මේ පිටිපස්සේ ඉන්නේ මේක මතක තියාගන්න දේශපාලනේ අහිංසක මුස්ලිම් ජනතාවටද පාර බැහැලා යන්න බෑ හැබැයි ඒවට වග කියන්න ඕනි රජයමයි වසර ගණනාවකට කලින් මේ අන්තවාදී මුස්ලිම් සංවිධාන පිළිබඳ ඔක්කොම තොරතුරු දීලා තියදී කිසිදු පියවරක් ගත්තේ නැහැ නොයෙකුත් නීති විරෝධී අන්තවාදී ගැන්වීම් මෙරටේ අනන්තවත් සිදුවෙද්දි කිසිදු පියවරක් ගත්තේ නැහැ මේ සංවිධාන වලින් උතුරේ නැගෙනහිර හා මේ විල්පත්තුව මේ හැම තැනම සිදුවෙන මහා නීති විරෝධී වැඩවලට නොදැක්කාසේ හිටියා ඔක්කොටම පිටපස්සේ ඉඳලා අනුබල දුන්නා ඒකේ ප්‍රතිඵලය තමයි අපි මුළු රටක් හැටියට අද මේ අත්විඳින්නේ මේ වෙලාවෙත් මේ දැනට සිදුවෙන මේ රට ගිනි ගන්න තරමට පත් කරන්නේ මොවුන්මයි. ඔබට දකින්න ලැබේ තව ටික දවසක් යනකොට සෝෂල් මීඩියා වලින් ඒ වගේ මුද්‍රිත මාධ්‍යවලුත් මේ කට්ටිය එළියට එයි. කවුද මේක පිටපස්සේ ඉන්නේ කියලා. හැබැයි මේ දෙයත් කියන්න ඕන. රටේ රාජ්‍ය නායකයාට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිව තීරණයක් ගන්න මේ රටේ කිසිදු ආකාරයකින් අන්තවාදී සංවිධාන වලට ඉඩ දෙන්න බෑ. මේක කියන්න ඕනේ පැහැදිලිවම ඕනම ජාතියක් අන්තවාදී විදිහට ඕනම ඔය දැන් කතා කරනවානේ මුස්ලිම් ආගම කියනවා ශාරියා ලෝ කියනවා ඒව ඕනි නම් තමන්ට කැමති තැනකට ගිහලා ඒක කරගන්න කියන්න රාජනායකයාට ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම කෙනෙක් අපිට ලැබිලා නැහැ අන්තවාදී සංවිධාන සියල්ලම අවලංගු කරන්න පුළුවන් වෙන්න ඕන එතනදී ඒක තමයි මේකේ අවශ්‍යම දේ. ඒක තමයි නාගන්න හැමදාම කියන්නේ එක රටක් එක දයක් එක නීතියක් ගේන්න ඕන කියලා. ඔය මුස්ලිම් නීතිය, තේස්වාලමේ නීතිය, උඩ රට නීතිය ඔක්කොම මේ රටෙන් අවලංගු වෙන්න ඕන. මුස්ලිම් පාසල්, මුස්ලිම් විශ්වවිද්‍යාල මේ සියල්ලම අවලංගු වෙන්න ඕන. දේශපාලන පක්ෂ, සිංහල මහජන පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, තමිල් අරසකුච්චු මේ ඔක්කොම තහනම් වෙන්න ඕන. මේ රට මෙහෙම ගෙන යන්න බෑ. මේක මහා ඛේදවාචකයක් ආර්ථිකයෙන් නැති බංග වෙලා ගියා ඒක ආයේ දැන් මේ කිසි කෙනෙක් මේව පිළිගන්නේ නැහැ රටට හිස ඔසවන්න බැරි විදිහට මෙහෙම වෙද්දී යමක් කරන්න පුළුවන් රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න පුළුවන් මිනිස්සු කොහෙද දැන් ඉන්නේ ගුල් වලට හැංගිලා ගිල ගුල්ෙන් ඉඳලා යන්තම් ඔළුවට එළියට දාලා බලන මොනවද වෙන්නේ කියලා ඒ තරමට මේ මිනිසුන්ගේ නිවට කමට කියන්න වචන නැහැ මේ මිනිසුන්ගේ තත්වය අද කවද්ද මෙහෙම වුනේ අපි කියනවා ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන මිනිස්සු කියලා කොයි මිනිස්සු අද කවුරුත් එන්නේ නැති ඇයි මේකට මේ වෙලාවේදී මේ යන්නේ ඉතාමත් සංවිධානාත්මක වැඩපිළිවෙලක් කියන එක අමතක කරන්න එපා මේක ඉතාම බිහිසුණු තත්වයක් මේකට වග කියන්න ඕනි සියලුම ආයතන මේකට රජය කියන්නේ ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තු විධායකය ජනාධිපති හා කැබිනට් මණ්ඩලය අධිකරණය මේ තුනම වග කියන්න ඕන ඔබට මතක ඇති අර පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මොන තරම් නිවට ආකාරයෙන්ද කටයුතු කළේ කියලා ඊට මේ සිද්ධියේදී මිය ගිය කිතුණු බැතුමෙති වෙනුවෙන් කෙලින් තීරණයක් ගන්න ලංකාවේ අධිකරණයට පෞරුෂයක් තිබුණේ නැහැ මේක මහා ඛේදවාචකයක් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මියගේ 300 ගානක් දුක වේද මං හිතන්නේ
හාරසිය ගානක් විතර මිය ගියා. ඔක්කොම තොරතුරු තියෙද්දි කිසිදු පියවරක් ගන්න රාජනායකයාට පෞරුෂයක් තිබුණේ නැහැ. ඔහුට උවමනාවක් නැහැ. දැනුත් ගිහිල්ලා ඉස්සෙල්ලා තිරුපති තරජයේ මේ වාඩි වෙලා හිටියා. ඒ පළවෙනි ඛේදවාචකය වෙනකොට දැන් චීනේ ගිහිල්ලා. සැබවින්ම සැබෑ රාජනායකයෙක් නම් ඇත්තටම රටක් මේ වගේ තියෙන තත්වයකදී කවදාවත් යන්න බෑ රටින්. මව්බිම කෙරෙහි ආදරයක් ඒ ගැන තියෙනවන ඒ ආත්ම මාතෘ භූමිය කෙරෙහි ඒ හැඟීම තියෙන රාජනායකයෝ ඔහෙම කවදාවත් හැසිරෙන්නේ නැහැ. ලෝකෙම හිනා වෙනවා අපට. සංචාරක කර්මාන්තයත් ඉවරයි. ආර්ථිකයත් දැන් යන එන මන් නැති කළා. මම ඔබට දැන් මං කියන්නේ මෙන්න මේ දේත් මතක තියාගන්න ඔබ. මේ වගේ අවස්ථාවක පොළඹන්න ඕනේ ඔබේ අධිකරණ බලය බලගන්නට අධිකරණයට නිර්භයව එඩිතරව තීරණ ගන්න. ඒක තමයි ව්‍යවස්ථාවෙන් කියන්නේ. ওই සිද්ධිය සම්බන්ධයෙන් ඔබේ අයිතිය ක්‍රියාත්මක කරමින් ජාතික ඔය ජාතික සමගිය හා ඔය අපි කතා කරගෙන කියවෙන් වැඩක් නැහැ. ඒක අධිකරණ තමයි නාගන්නේ. මේ ඔක්කොටම එරෙහි වාදිකණයට ගෙනාවා. ජනාධිපති සිරිසේන, අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ ඔක්කොම මේක දැනගෙන ඉඳලා මේ ඔක්කොම හැංගුවා. ඔවුන් මේකෙන් ගැලවුණා. රටේ අහිංසක මනතාවම මැරුණා. මේ අවස්ථාවේදී මේක අධිකරණයට ගෙනාවේ පහුගිය මාසේ 29 වෙනිදා. මොනවද අධිකරණය කළේ? අධිකරණයේ ඉතා නිවට ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඒ නඩුව අද වෙනකොට විභාගයට ගත්තේ නැහැ. මේ නඩුව දින නියම කළ නඩුව විභාගයට ගත්තා 10 වෙනිදා. අරගෙන මොනවද කළේ? පහුගිය 7 වෙනිදා ගත ගිය මාසේ මේ මාසේ 7 වෙනිදා අරගෙන හිටන් නඩුව කල් දැම්මා. මම ඉල්ලුවා මේක කරුණාකර අවස්ථාවක් දෙන්න, මේ රටේ මහ ජනතාවගේ හඬයි මේ නගන්නේ, පැය භාගයක් දෙන්න කියලා. ඉතාම තරයේ හිටියා කියා හිටියා. මේ රටේ අධිකරණේ බලගන්නන්නේ ඔබේ අධිකරණ බලය නෙවෙයි. දැන් ඊට පස්සේ ආපහු නැවතත් මෝෂන් එකක් කිල්ලුවා දාලා ඉල්ලුවා ඊයේ අදයි හෙටයි මේ නඩුව ගන්න දෙන්න කියලා. ඒකත් ප්‍රතික්ෂේප කළා. මොකද්ද මේ රටේ ක්‍රියාත්මක වන්නේ? ඇයි මෙහෙම වෙලාවකදී අපි ඒ කාමෙන් හැදී නොගටින්නේ? මම ඊට පස්සේ අද උදේ නීතිච්ච සංගමයේ සභාපතිවරයාත් එක්ක ඊයේ රෑ කතා කළා. දිගින් දිගටම මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය අපි පෙරට එමු. අපි අධිකරණය හා නීතිඥ වෘත්තියේ කෙලින් හිටියොත් මේ අපරාධකාරයෝ ඔක්කොම අපිට නැති කරලා දාන්න පුළුවන්. අපි නැගිටිමු කියලා මම ඔහුට පෙන්නුවා. මම ඔහුට කතා කරලා පෙන්නුවා අධිකරණයේ ගරා වැටීම කොතෙක් ඛේදවාචකයක්ද කියනවා නම් බරපතල චෝදනා රසකට චූදිතයෙක් වන ජයන්ත ජයසුරිය ගෙනල්ලා වාඩි කෙරෙව්වා ශ්‍රේෂ්ඨ අධිකරණ අග්‍රංශකාරතුමනි. මොනතරම් ඛේදවාචකයක්ද කියලා බලන්න. ඔහුට බරපතල ඔබේ පරමාධිකාරී ඔබේ බලය පාවා දෙමින් අර ඡන්දේ කල් දැම්මෙත් ජයසූරිය. ඒ වගේම සිරිසේන මහින්ද රාජපක්ෂ මේ විදිහට බරපතල මංකොල්ලයක් කළා. කියන්නේ කුමන්ත්‍රණයක් කළා. රජයේ පෙරලා දාපු අවස්ථාවේදීත් ඒ ඔක්කොම ආරක්ෂා කළේ ජයන්ත ජයසූරිය. ඒ වගේම අර රවි කරුණානායකගේ ඔහුට විරුද්ධව තිබිච්ච බරපතල මිලියන 3ක ඩොලර් කියන වංචා නඩුවේදීත් ඔහු ආරක්ෂා කළේ ජයන්ත ජයසූරිය. එවැනි පුද්ගලයෙක් රටේ නීතිය ආධිපත්‍ය ඍජුවම උල්ලංඝනය පුද්ගලයෙක් අග්‍රංශකාරයාට බවට පත් කරපුවාම ඒ රටේ නීති ආධිපත්‍යල මොකද වෙන්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ වෙනුවෙන් පෙනී හිටින්නේ නාගානන්ද සත්ත පහක් ආපහු අපේක්ෂා කළා නෙවෙයි. ඔහු ඒ ගන්නා තීරණවල ඔහුට මුහුණ දෙන්න වෙන්න පුළුවන් ඉතා බිහිසුණු තත්ත්වයන් වලට ඔහු ඒ කිසි දෙයකට හැරෙන කෙනෙක් නෙමෙයි. දැන් ඔබ දකිනවා ඔහු අවුරුදු 3කට දැන් සීමා කළා මොවුන් ඔහුව නමත්තන් දැදුවක කවදාකවත් මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. මම කියන්නේ මේ වෙලාවේ විශේෂයෙන් මං අවධාරණය කරනවා රටේ යමක් තේරෙන බුද්ධිමත් උගත් අයට ඔය ගුලෙන් එළියට එන්න. දැන් මොවුන් ඉන්නේ අර හයිබනේට් කරනවා. අර ශීත ඍතුවේ ඉඳලා වසන්තය ඉවර වෙනකොටම එළියට එන සත්තු වගේ හැංගිලා ඉනවා ගුල්වල. එහෙම නෙමෙයි. මේ මිනිස්සු දන්නවා ඔබේ මේ විදිහට නිවටයි ඔබේ කොඳුනාර්ථය කැඩෙලා කියලා. බය නැතුව කශේරුකාව කෙලින් තියාගෙන ඉදිරියට එන්න. අපිට පුළුවන් මේ මව්බිම බේරගන්න, හරි තැනට ගෙනියන්න. අපිට මේ රට එක රටක් එක දයක් එක නීතියක් කියන සංකල්පය මත මේ රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලකට අපි එකාමෙන් එකතු වෙමු. මේ 225
ජනාධිපතිවරයා මේ රටෙන් සම්පූර්ණයෙන්ම නිර්පාහරණ වැඩපිළිවෙලට අපි එකාමෙන්ම මේ වෙලාවේ මේක තමයි ඒකට හොඳම අවස්ථාව. මොවුන් කෙසේ හෝ මොවුන් අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ රට මේ විදිහට ගරා වැටෙන්න දෙන්න බෑ. මේක මහා බිහිසුණු අපරාධයක් වෙන්නේ. අපි ඒ සඳහා එකාමෙන් එක ජාතියක් එක රටක් එක දයක් වෙනුවෙන් අපි එක්සත්ව එක්සිත්ව එක්වෙමු. බොහොම ස්තුතියි.